අයිබෝවන් ගෙවන දවසේ උණුසුම්ම පුවත් ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම ශ්‍රේහාන් කනිෂ්ක ආර්යසිංහ මම දිමුතු ඒකනායක මණ්ඩවල මුලින්ම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත සහල් මෝල් හිමියන්ට සහන සලසන කැබිනට් පත්‍රිකාව හිට අමාත්‍ය මණ්ඩලයට පාසල් අධ්‍යාපනයේ මීළඟ ඉලක්කය හේපිවර තමයි තාක්ෂණය විද්‍යාවට බර වුණ පාසල් ද්විතීයික අධ්‍යාපන ක්‍රමයක් ඇති කරන්න ඉන්ධන මිල සංශෝධනය කෙරේ සුළුහා මධ්‍ය පරිමාණ හාල් මෝල් හිමියන්ට සහන් ලබා දීම පිළිබඳ කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලයට හෙට ඉදිරිපත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. බතරමුල්ල අපේ ගම පරිශ්‍රයේ පැවති හමුවකදී ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සමග සුළුහා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ගේ සාකච්ඡාවක් අපේ ගම පරිශ්‍රයේදී පැවැත්වුණා. ගැටළු විසඳමින් සියලු දෙනාට උපරිම සහන ලබා දීමේ රාජ්‍ය ප්‍රතිපත්ති අනුව ක්‍රියා කරන බවයි ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේ. රාජ්‍ය ප්‍රතිපත්තියෙන් ප්‍රමුඛත්වය ලබා දී ඇත්තේ නැගිට ඇති පිරිස් තවත් නැකා සිටුවීමට නොව වැටි සිටින පිරිස් නැකා සිටුවීමට බවයි ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ. දිලිඳු ජනතාව අතර හැකි පිරිසක් ලෙස නැකා සිටුවීමට පුළුල් වැඩසටහනක් ක්‍රියාත්මකයි. නව ආර්ථික ක්‍රමවේද සමග එක්ව රාජ්‍ය හා පෞද්ගලික අංශ ශක්තිමත් ගමනක් යාමේ වැදගත්කමද ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. අමාත්‍ය පී හැරිසන්, කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා යන මහත්වරුන් හා රාජ්‍ය නිලධාරීන් මෙම හමුවට සහභාගී වුණා. මේ අතර එකට සිටිමු සමාරම්භක උළෙල හා සංස්කෘතික ප්‍රසංගය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හෙට පැවැත්වෙනවා. 71 වන ජාතික දින සැමරුමට සමගාමීවයි මේ සංවිධාන කෙරෙන්නේ. එක්ව සිතන්න එක්ව හැදින්න යන තේමාව යටතේ කොටුව ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ හා ඕලන්ද රෝහල් පරිශ්‍රයේ කේන්ද්‍ර කරගනිමින් මේ පැවැත්වෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේ විශේෂ ව්‍යාපෘති අංශය ආරක්ෂක අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා යුද හමුදාව එක්වයි වැඩසටහන සංවිධාන කරන්නේ. ජාතික වැදගත්කමකින් යුතු සියලු වැඩසටහන්වලදී එක්ව ක්‍රියාත්මක වීම දිරිකන් වමින් අලුත් ගමනක ප්‍රවේශයේ සනිටුහන් කිරීම මෙහි අරමුණයි. ඉන්ධන මිල සංශෝධනය කිරීමේ යාන්ත්‍රණය අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට ඩීසල් ලීටරයක මිල රුපියල් 4කින් ඉහළ නංවා තිබෙනවා. ඩීසල් ලීටරයක මිල රුපියල් 9.59කින් ඉහළ නැංවිය යුතුවද ජනතාවට සිදුවන අපහසුතාව සලකා බලා රුපියල් 4කින් පමණක් ඉහළ නැංවීමට කටයුතු කළ බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරනවා. ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිලද රුපියල් 6කින් ඉහළ දමා තිබෙනවා. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 5කින් ඉහළ නැංවා තිබෙනවා. සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 8කින් ඉහළ නැංවෙනු ඇති. මේ වන විට ජාත්‍යන්තර වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඇමරිකා ඩොලර් 61ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. පසුගිය ජනවාරි 10 වන දින වන විට බොරතෙල් බැරලයක මිල ඇමරිකා ඩොලර් 53ක් දක්වා පහළ ගිය බවයි මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ. මේ රට තෙල් මිලද වරින් වර සිවුවරක් වැඩි කරන ලද අතර පසුව තවක් අඩු කර තිබෙනවා. අද මධ්‍යම රාත්‍රියේ ඉන්ධන මිල සංශෝධනයේ සමග බස් ගාස්තු, ත්‍රිරෝද රථ ගාස්තු ඇතුළු අනෙකුත් සේවා ගාස්තු ඉහළ නැංවීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බවයි රජය අවධාරණය කරන්නේ. ඉන්දියානු 70 වන ජනරජ දිනය සහ ශ්‍රී ලංකා 71 වන ජාතික දිනය සමරමින් කොළඹදී උත්සවයක් පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ඉන්දියා සංගමයයි සැමරුම් උත්සවය සංවිධානය කර තිබුණේ. මෙම අවස්ථාවට මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, අමාත්‍ය රවි කරුණානායක, ශ්‍රී ලංකාවේ ඉන්දිය මහකොමසාරිස් තරංජිත් සින් සන්දු යන මහත්ම මහත්මීන්ද එක්ව සිටියා. මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, We have both been the strongest democracies in Asia. ආසියාවේ ශක්තිමත්ම ප්‍රජාතන්ත්‍රවාදී තිබෙන්නේ අප දෙරටයි. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ගත් විට අපිටම ආවේනික වූ සම්ප්‍රදායන් තිබෙනවා. අපේ අනාගත දියුණුව පවතින්නේ වෙළඳ වටිනාකම වැඩිවීමත් සමගයි. අපි අපස්සට හැරිලා බැලුවොත් අපිට ඉතා හොඳ වෙළඳ ක්‍රමෝපායන් තිබූ බව පෙනී ආවි. අප දෙරට අතර තිබෙන සම්බන්ධතාව අනුව තීරණය කරන්න පුළුවන් අප වේගවත් ගමනක් යනවද මන්දගාමී ගමනක් යනවද කියා. අපට බොහෝ අවස්ථා තිබෙනවා. අප ඒ අවස්ථා ප්‍රයෝජනෙට ගැනීම සඳහා වැඩ කරනවා. දෙරට අතර සම්බන්ධතා ශක්තිමත් කර ගනිමින් වේගෙන් ඉදිරියටම යමු. So let's go forward
and much closer and much faster. මෙරට ආර්ථිකයේ හැරවුම් ලක්ෂයක් බවට මෙම වසර පත් කර ගැනීමට සමස්ත රාජ්‍ය සේවයට එක්වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ආරාධනය කරනවා. ජනාධිපතිතුමා මෙම ආරාධනය සිදු කළේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති විශේෂ හමුවක් අමතමින්. දිනඳු කම පිටු දැකීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මග පෙන්වීමෙන් ක්‍රියාත්මක කර ඇති ග්‍රාම ශක්ති ජාතික වැඩසටහන හා ඒ ආශ්‍රිතව පොදු ජනතා සුබ සිද්ධිය සඳහා ජනාධිපති කාර්යාලයේ මගින් ක්‍රියාවට නංවා ඇති විශේෂ ව්‍යාපෘතිවලට අදාළව මේ වසරේ ඉලක්ක පිළිබඳ දේශපාලන අධිකාරිය හා රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ හමුවක් අද පැවැත්වුණා. ග්‍රාමීය දරිද්‍රතාව පිටු දැකීමේ ප්‍රමුඛ ව්‍යාපෘතියක් ලෙස ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය මෙවන විට සාර්ථකව දීපව්‍යාප්තව ක්‍රියාවට නංවා තිබෙනවා. නිෂ්පාදන ක්‍රියාවලිය තුළින් දුකී බව තුරන් කර ස්වශක්තිය නැගී සිටින පුද්ගලයෙකු නිර්මාණය කිරීම මෙම වැඩසටහනේ අරමුණයි. මේ වසරේදී ඒ තවදුරටත් පුළුල් කිරීම ජනාධිපතිතුමාගේ අපේක්ෂාව වෙනවා. එම අරමුණ පෙරදරිව ලබන 18 වෙනිදා සිට 24 වෙනිදා දක්වා සතියේ ප්‍රකාශයට පත් කර ඇත්තේ ග්‍රාම ශක්ති ජාතික සතිය ලෙසයි. එහිදී මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන, වකුගඩු රෝග නිවාරණ ජාතික වැඩසටහන, පරිසර සංරක්ෂණ ජාතික වැඩසටහන, දරුවන් සුරකිමු ජාතික වැඩසටහන ඇතුළු තවත් වැඩසටහන් රැසක් මෙම වසර තුල පුළුල් කිරීමට අපේක්ෂා කරනවා. ආදායම පිළිබඳව කතා කරනකොට මහ බැංකුව සියලු දෙනාම කියනවා අපේ රට ඒක පුද්ගල ආදායම හැටියට ඩොලර් 4000ක් උපයනවා. ඩොලර් 4000ක් කියන්නේ දල වශයෙන් අද තියෙන ඩොලරේ වටිනාකමට 711260ක්. එය මාස 12න් බෙදුවොතින් මාසයකට අපිට හිමි විය යුතුයි රුපියල් 59270ක් හිමි වෙන ලංකාවේ ජනගහනය ඉන්නවනම් ඉන්නේ 108යි. අනිත් සියලු දෙනාටම ඒක පුද්ගල ආගමේ තාර්කික හෝ ආසන්නතම වටිනාකමකට හිමිකම්මට ලැබෙන්නේ නැහැ. එහෙමනම් ඊට අවශ්‍යයෙන්ම අපිට අවශ්‍ය වෙනවා ලංකාවේ මේ ආදායම් පරතරය වෙනස් කිරීමට අඩු කිරීමට අවම කිරීම. ග්‍රාම ශක්තිය ඒ වෙනුවෙන් වැඩපිළිවෙලක් යොමු කළා තියෙනවා. එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක අනුව යමින් තිරසර අරමුණු ජයගත් හා 2025 වන විට දිලිඳු බවින් තොර ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ අපේක්ෂාව පෙරදරිව ජනාධිපතිතුමාගේ මග පෙන්වීමෙන් මෙම වැඩසටහන් ක්‍රියාත්මකයි. මෙම ජාතික වැඩසටහන් පිළිබඳ දේශපාලන අධිකාරිය හා රාජ්‍ය යාන්ත්‍රණය තවදුරටත් දැනුවත් කරමින් 2019 නව ඉලක්ක සහිත වැඩපිළිවෙල හඳුන්වා දීම අද පැවති හමුවේදී සිදු කෙරුණා. කවුරුත් දන්නවා ආචාර්යතුමාලා කිව්වා ආර්ථික වර්ධනය ගැන එක විදියකට ගණන් හදනවා වගේම සතුට පිළිබඳව වර්ධනය ගණන් හදන්න මම හිතන්නේ ඒ සතුට හදන්න ලංකාවේ ජනතාවට ලොකුම බාධාවන් කරන දෙන්නෙක් ඉන්නවා ඒ දෙන්න තමයි එක්කෙනෙක් දේශපාලකයා අනිත් එක්කෙනා මාධ්‍ය මේ මැති වර්ණ වර්ෂය නිසා යුව ගැඳෙවි ඔබ දන්නවා මේ වෙන විට ආර්ථික වර්ධන වේගය 3.4යි මම ඒ නිසා මේ වර්ෂය මේ රටේ ආර්ථිකය පිළිබඳව හැරුම් ලක්ෂයක් කියලා මම කියන්නේ. මැති වර්ණ වර්ෂයක් නිසා අනික් අංශ සංවර්ධන අංශ අඩපණ වේද කියන ලොකු බයක් මට තියෙනවා. ඊළඟ ආණ්ඩුව කවුරු ගත්තත් ඒ ගන්න අයට මේ වර්ෂේ අපි වැටුණොත් බිඳුව ඉඳලා යන්න වෙනවා. අපිට බලාපොරොත්තු වන ඉලක්කයේ යම් ප්‍රමාණයකට හෝ අපිට යන්න පුළුවන් වෙයි. ඒ නිසා මෙහි නායකත්වය ඔබ ගන්න කියලායි මම ඉල්ලා සිටින්නේ. මා ඔබෙන් ඉතාම කරුණාවෙන් ඉල්ලා සිටින්නේ ගමේ භාෂාවෙන් කියනවා නම් දෙයියන්ගේ නාමයෙන් රට වෙනුවෙන් හෙට දවස වෙනුවෙන් දේශපාලකින් දිහා නොබලා ඔබ ඔබේ කාර්යය හරියට කරන්න කියලා. පරිසර සංරක්ෂණේ වැදගත් පියවරක් විදිහට මම තීන්දුව කළා පහුගිය සතියේ ඒ අදාළ චක්‍රලේක මේ සතියේ පිට වෙනවා පෙබරවාරි 15 සිට මේ අතේ ගෙනියන සහ වාහන ගෙනියන විශාල සියලුම චේන්සෝ Tamanට තියෙනවායි කියලා ළඟම තියෙන පොලිසියට වාර්තා කරන්න ඕනේ. ඒ වගේම මට බලපත්‍ර ගන්න ඕනේ. බලපත්‍ර ගන්න අපි කාලයක් දෙනවා. අපි මාර්තු මාසෙම දෙනවා චේන්සෝ වලට බලපත්‍ර ගන්න. මේ රට වෙනුවෙන් ඔබෙන් රාජ්‍ය නිලධාරීන්ගෙන් මේ ආයතනය මම ඉතාම ගෞරවයෙන් සහ කරුණාවෙන් ඉල්ලන්නේ ඇයි? ඔබේ අපේ වගකීම අපි එකට සිටිමු එකට වැඩ කරමු රට ගොඩ ගන්න පැහැදිලිව ඔබෙත් මගෙත් ආදරණීය මාතෘභූමියම ගොඩ නගමු තාක්ෂණය හා විද්‍යාව ප්‍රමුඛ කරගත් පාසල් ද්විතීයි අධ්‍යාපනයක් ඇති කිරීම රජයේ මීළඟ ඉලක්කය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා බණ්ඩාරගම දොඩංගොඩ සීල රතන මහාවිද්‍යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘති යටතේ බණ්ඩාරගම සීල රතන මහාවිද්‍යාලයේ පහසුකම් රැසක් ස්ථාපනය කිරීම සිදු කෙරුණා. ඒ යටතේ ඉදිකළ ගුරු නිල නිවාසය
විදුහල්පති නිල නිවාසය හා ආපන ශාලාව විවෘත කිරීම අග්‍රා මාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මේ සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 525ක්. අධ්‍යාපනයේ ඊළඟ පියවර සම්බන්ධයෙන් අග්‍රා මාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළා. අපේ අධ්‍යාපනයේ ක්‍රමය දැන් ඊළඟ පියවර ගන්නට ලෑස්ති. මේ පියවර තමයි තාක්ෂණය විද්‍යාවට බර වුණ පාසල් ද්විතීයික අධ්‍යාපන ක්‍රමයක් ඇති කරන්නේ. එක්කම අද මේ රටේ කලා විද්‍යා කියලා තියෙන වෙන්කිරීමත් අපි නවත්තන්න ඕනේ. ඒ කරන්න නම් වැඩි වැඩියෙන් ගුරුවරු වමනයි. විද්‍යා ගුරුවරු වමනයි. වැඩි වැඩියෙන් තාක්ෂණ දැනුම තියෙන ගුරුවරු වමනයි. අන්න ඒ තාක්ෂණ දැනුම ලබලා දෙන්න මේ ගුරුවරු පුහුණු කරන එක ඊළඟ අවුරුදු කීපෙදී අපේ අවධානය දෙන්න තියෙනවා. වෙනම විද්‍යාව දැනගන්න අලුත් දැනුම ලබලා දෙන්න 21 වෙනි සතවර්ෂයේට උමනා දැනුම ලබලා දෙන්න අපි ක්‍රියා කරනවා. මේ වැඩ කටයුතු කරද්දී වැදගත්ම එක තමයි තොරතුරු තාක්ෂණය. තොරතුරු තාක්ෂණයෙන් තමයි ලෝකය ක්‍රියාත්මක වෙන්නේ. ඒක වටේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. එදා තිබුණේ විශාල කම්පියුටර්. අද මේ ශිෂ්‍ය ශිෂ්‍යයන් ඇහුවොත් ඒ ආගේ තියෙන ජංගම දුරකථනයේ දිහා බල්ලා තමයි ක්‍රියාත්මක කරන්නේ. අන්න එහෙම අවස්ථාවකදී මේ ජංගම දුරකථනය මේ iPad එක කම්පියුටරේ තමන්ගේ ආයුධයක් බවට පත් කරගන්න. මේ අතර බණ්ඩාරගම පොදු වෙළඳ සංකීර්ණයේ ජනතා අයිතියට පත් කිරීමේද අග්‍රා මාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ක්‍රියාත්මක කරන පුරවර සංවර්ධන වැඩසටහන යටතේ පොදු වෙළඳ සංකීර්ණය ඉදිකෙරුණේ නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් හා අධීක්ෂණ යටතේ මෙම කටයුතු සිදු කර තිබෙනවා. මේ අවුරුදු පහ අමාරුවෙන් හරි ලෝකේ බංකොලොත් රටක් කියලා නම් කරගන්න නැතුව මේ රටේ තියෙන පඩි ආදායම අඩු කරගන්න නැතුව මේක ඇදගෙන ගියා. දැන් තියෙන ඊළඟ පියවර අරගෙන අපේ ආර්ථික ඉදිරියට ගෙනියන. දැන් ඒ පදනම උඩ අපි විශාල දියුණුවක් ඉදිරියට ගෙනියන්න ඕනේ. අන්න ඒකයි අපිට තියෙන ප්‍රධානම ප්‍රශ්නේ. අපි ආර්ථිකයේ ණයබාරයෙන් බේරෙන්න විශාල සංවර්ධනයක් ගෙනියනවාද? අපි එක එක අංශ අපි දියුණු කරනවාද? නැත්නම් ආපෝ පැරණි දේශපාලනය ගිහින් සටන් පාට කියනවාද කියන එක තමයි අපිට තියෙන අභියෝගය. මේක අපි තීන්දුව කරන්න ඕනේ. අනාගතයක් ඕනනම් රැකියා වුමනානම් එහෙනම් අපි මේ ණය උගුලෙන් පනින්න ඕනේ. නායගුලෙන් පයින්න පුළුවන් අපි අලුත් ආදායම් මාර්ග හොයනවා. නායගුලෙන් පයින්න පුළුවන් අපේ විදේශ විනිමය අපි වැඩි කර ගන්නවා. ඒ නිසා ඊළඟ අවුරුදු කීපය තුළදී විශේෂයෙන්ම අපනායට මුල් තැන දෙන ශීඝ්‍ර ආර්ථික සංවර්ධන වැඩසටහනකටයි ආණ්ඩුව යොමු වෙන්නේ කියලා මම කියන්න කැමතියි. කැබිනට් නවන අමාත්‍ය අජිත් පී පෙරේරා මහතාගේ ඉල්ලීම මත වෙළඳ සංකීර්ණය ඉදිකිරුණු අතර වැය කළ මුදල රුපියල් මිලියන 212ක් කඩකාමර 24කින් වෙළඳපොළ සමන්විතයි. පාඩලේ චම්පික රණවක අකිල විරාජ් කාර්යවසම් යන අමාත්‍යවරුන්ද මෙම අවස්ථාවන්ට එක්ව සිටියා. රාජ්‍ය මාධ්‍ය සැබෑ මහජන සේවා මාධ්‍ය බවට පත්කිරීම අධ්‍යයනය සඳහා කමිටුවක් පත් කර තිබෙනවා. අමාත්‍ය මංගල සමරවීර මහතායි මෙම කමිටුව පත් කර තිබෙන්නේ. राज्य मध्य क्रियाकारित्वे अध्ययनी क्रीम सदहाय मेम कमिटू पत्करति बेन्नी माध्य भावित हा एहि स्वाधीनत्वे पिलिबंद मेवन बिट कथिकावक गोडने की तिबेनवा पौद्गलिक माध्य संबंधेन कटयुतु किरीमट पेर राज्य माध्य स्वाधीन सबै महाजन सेवा माध्य आयतन बवट पत्पियुतु बव माध्य प्रवीण्यन्के अदहसाय राज्य माध्य आयतन बल क्रियाकारित्वे अध्ययने कर अवश्य निर्देश इदिरिपत् किरीम मेम कमिटूट पेवरेनवा චක්‍රලේඛ විකෘති කරමින් ඇතැම් වෘත්තීය සමිති සිසුන් හා දෙමෝපියන් නොමග යැවීමේ නිර්ලජ්ජිත උත්සාහයක නිරත වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා. පාසල් වලට මුදල් රැස් කිරීම සම්බන්ධයෙන් 26/2018 චක්‍රලේඛය වහා අවලංගු කිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතා පසුකීදා පියවර ගත්තා. කෙසේ වෙතත් එම චක්‍රලේඛයේ අඩුපාඩු සකස් කරන ලෙසට අමාත්‍යවරයා නිලධාරීන්ට දැනුම් දී තිබෙනවා. ඒ අනුව අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත්තීය සමිති කිහිපයක් අධ්‍යාපන අමාත්‍යවරයා සමග සාකච්ඡා වට දෙකක් පවත්වා තිබෙනවා. කෙසේ වෙතත් අඩුපාඩු වලින් තොර චක්‍රලේඛයක් සකස් කර ගැනීම සඳහා කිසිදු යෝජනාවක් ඉදිරිපත් නොකරමින් ලංකා ගුරු සේවා සංගමය
පාසල් ප්‍රජාව නොමග යවමින් අසත්‍ය ප්‍රවෘත්ති සමාජගත කරන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ. පාසල්වල නඩත්තු කටයුතු සඳහා හෝ වෙනත් කරුණු සඳහා දෙමාපියන්ගේ මුදල් එක්රැස් කිරීම සම්බන්ධයෙන් තමා දැඩි ලෙස විවෘත බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසා තිබෙනවා. එසේ මුදල් රැස් කරන්නේ නම් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් හෝ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් මූලික අනුමැතිය ගත යුතු බවයි අමාත්‍යවරයාගේ ස්ථාවරය වී ඇත්තේ. පාසල්වලට ලැබෙන පරිත්‍යාගද විනිවිද භාවයෙන් යුතු ක්‍රමවේදයක් යටතේ සිදු කළ යුතු බව අමාත්‍යවරයා වෘත්තීය සමිති නියෝජිතයන් වෙත දැනුම් දී තිබෙනවා. මහරගම අපේක්ෂාරෝහලේ දායක ඇටමිදුළු බද්දය ආරම්භ කිරීමට රජය සූදානම් වෙනවා. මෙම වැඩපිළිවෙලට අදාළ විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේදී පසුගියදා පැවැත්වුණා. අපේක්ෂාරෝහලේ මෙතෙක් සිදු කෙරුණේ ස්වයං ඇටමිදුළු බද්දයයි. එවැනි ඇටමිදුළු බද්ද කිරීම 50ක් පමණ සිදු කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. ඇටමිදුළු බද්ද කිරීමට ලක්වන රෝගීන් නවතා තැබිය හැකි කාමර සංඛ්‍යාව 8 දක්වා වැඩි කර දෙන ලෙස විශේෂඥ වෛද්‍යවරුන් ඉල්ලීමක් කළා. ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබා දීමට කටයුතු කරන බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ. පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් සංඛ්‍යාව වැඩි කිරීමටද තීරණය කෙරුණා. දායක ඇටමිදුළු බද්ද කිරීමේ වැඩසටහන මෙම වසරේදී ආරම්භ කිරීමට සිය වෛද්‍යවරුන් සූදානම්ින් සිටින බවයි විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් අබේසිංහ මහතා සඳහන් කළේ. ඊට අදාළව ඔස්ට්‍රේලියාවේ සෙන් වින්ස්ටන් රෝහලේදී වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයට විශේෂ පුහුණුවක්ද ලබා දී තිබෙනවා. ප්‍රමිතියෙන් තොර හිස්වැසුම් භාවිතයේ හේතුවෙන් යතුරුපැදි අනතුරුවලදී ජීවිත හානි සිදුවන ප්‍රවණතාව ඉහළ ගොස් ඇති බව අමාත්‍ය අර්ජුන් රණතුංග මහතා පවසනවා. ප්‍රමිතියෙන් තොර හිස්වැසුම් මෙරටට ගෙන්වීම නතර කරන බවයි ගම්පහ පැවති උත්සවයකදී අමාත්‍යවරයා කියා සිටියේ. ඉහළ යන රිය අනතුරු පිළිබඳ පාසල් දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනේ තවත් අදියරක් ගම්පහ බණ්ඩාරනායක මහවිද්‍යාලයේදී පැවැත්වුණා. මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවයි එය සංවිධානය කළේ. දැනුවත් කිරීමේ මාර්ග සංජා පෝරුවක් විරුද්ධ කිරීමද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මේ හෙල්මට් ගේනකොට මේ හෙල්මට් කිසිම ක්‍රමවේදයක් නැතුව ගේන්නේ. ලාබෙට ගේනවා සමාල්ලාට අර පටිය නැහැ. අපි ඉස්සරහට බලනවා එක ස්ථාවරත්වයක් එක තත්වයක් තියෙන හෙල්මට් විතරක් ගේන්න. අපි එක කාලයක් මුළු මූණම වහන හෙල්මට් එකක් තිබුණා. නමුත් අවසනාවකටගේ යුද්ධ කාලේ ඒ නීතියෙන් ඉවත් කරා. නමුත් අද වෙනකොට ඒ හරහා මරණ වැඩි වෙලා තියෙනවා. අපි බලනවා තාක්ෂණය එක හොඳ හෙල්මට් එකක් ලංකාවේ වෙළඳපොළට දාන්න. එහෙම නැතිව රටට ආනයනය කරන එක නවත්වන්න පුළුවන්ද කියන එක අපි ක්‍රමවේදය දැන් බලාගෙන. බන්ධනාගාරයේ අලුගෝසු තනතුර සඳහා අයදුම්පත් කැඳවා තිබෙනවා. අලුගෝසු තනතුර සඳහා අයදුම්පත් කැඳවනු ලබන්නේ තුන්වන වතාවටයි. මීට පෙර ඒ සඳහා පුද්ගලයන් තෝරාගෙනුනද ඔවුන් තනතුර අතහැර යාම හේතු වෙනුයි මෙසේ නැවත අයදුම්පත් කැඳවා තිබෙන්නේ. අයදුම් කරුවන් අපොස සාමාන්‍ය පෙළ විභාගය සාමාන්‍ය සාමර්ථ දෙකක් සහිතව සමත් විය යුතුයි. ඔවුන් වයස අවුරුදු 45 නොඉක්ම විය යුතුයි. පරිසරයේ සුරකින අනුරපුර මහසමුළුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ලබන 14 වනදා පැවැත්වෙන බව පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මන්නාපුර මහතා පවසනවා. තිරසර පරිසරයක් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කිරීම සඳහා අපි විවිධ ප්‍රයත්න ඇති වෙනවා. ඒක එක ප්‍රයත්නයක් තමයි අනුරාධපුර දිස්ත්‍රික්කයේ මූලික කරගෙන පෙබරවාරි 14 ඇති කරන්නේ. මේ පරිසරය ආරක්ෂා කිරීම කියන එක අමාත්‍යංශයට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ජනාධිපතිතුමා කොච්චර මහන්සි වුණත්, රාජ්‍ය ඇමතිවරයා වශයෙන් මම කොච්චර මහන්සි වුණත්, අපේ නිලධාරි මහතුරු කොච්චර මහන්සි වුණත් පරිසරය රැක ගැනීම කරන්න ඕනේ රටේ ජනතාව. කොළඹ මහවැලි කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනුයි අජිත් මන්නපිරුම මහතා මේ බව සඳහන් කළේ. කෘෂිකර්ම අමාත්‍ය පී හැරිසන් මහතා අදහස් දක්වමින් ලබන වසර වන විට මෙරට වනගහනය 32% දක්වා වර්ධනය කරන බව කියා සිටියා. ඇලදොල ගංගා ගහකොළ සතා සිව්පාවා මේ සියලු දෙනාම ආරක්ෂා කරමින් තමයි පරිසරයත් එක්ක රටේ සංවර්ධනය විය යුත්තේ. පරිසර විනාශයත් එක්ක රට සංවර්ධනය වුණොත් මං හිතන්නේ අනාගත පරපුරට අපි කරන ලොකුම හානිය සහ රටේ විනාශය එතනින් ඇති වෙන්නේ. ජනාධිපති අතිරේක ලේකම් සරච්චන්ද්‍ර විතාන මහතාද මේ අවස්ථාවට එක්ව සිටියා. කෙටි විරාමයක් දැන්. නවතත් ප්‍රවෘත්ති. කොන්වැව හෙට්ටිපොළ ප්‍රධාන මාර්ගය ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ඉල්ලමින් ප්‍රදේශවාසීන් පිරිසක් උද්ඝෝෂණයක නිරත වුණා. කොන්වැව හෙට්ටිපොළ ප්‍රධාන මාර්ගය ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ඉල්ලමින් ප්‍රදේශවාසීන් පිරිසක් උද්ඝෝෂණයක නිරත වුණා. ඒ හලාවත කුරුණෑගල ප්‍රධාන මාර්ගය අවහිර කරමින්
කොන්වැව හෙට්ටිපොළ ප්‍රධාන මාර්ගයේ වසර 5කට වැඩි කාලයක් අබලන්ව පවතින බවයි ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ. මේ හේතුවෙන් බස් රථ ධාවනයේද නවතා දමා ඇති බව සඳහන්. උද්ඝෝෂකීන් හමුවීමට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා කියා සිටියේ ලබන 25 වනදා සිට මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගන්නා බවයි. නාවික බටයන් පිරිසක් සිදු කළ සෝදිස මෙහෙයුමකදී ජෙලටනයිට් කිලෝග්‍රෑම් 3ක් සොයා ගැනීමට හැකි වුණා. ඒ මන්නාරම සවුත් බාර ප්‍රදේශයේදී මෙම ජෙලටනයිට් තොගය සමග සැකකරුවෙකුද අත්අඩංගුවටගෙන තිබෙනවා. විද්‍යුත් නොවන ඩෙටනේටර් 19ක් අඟල් 3ක් දිග ඇති ආරක්ෂිත වෙඩි නූල් 19ක්ද ඔහු සතුව තිබී ඇති බවයි වාර්තා වන්නේ. යතුරු පෙදියකින් ප්‍රවාහනය කරමින් තිබියදී මෙම තහනම් ද්‍රව්‍ය අත්අඩංගුවටගෙන තිබෙනවා. මසු නැල්ලීම සඳහා යොදා ගැනීමට පුපුරන ද්‍රව්‍ය ගෙන යන්නට ඇති බවයි නාවික හමුදාව පවසන්නේ. මෙවැනි ක්‍රම හේතුවෙන් විශාල පාරිසරික හානියක් සිදුවන බව සඳහන්. කිසිඳු අපරාධකරුවෙකුට නීතියෙන් සැඟව සිටීමට අවස්ථාවක් නැති බව අමාත්‍ය තල්තාතු කොරල් මහත්මිය පවසනවා. රත්නපුරයේ පැවති උත්සවයකදී මේ මහත්මිය මෙම අදහස් පළ කළා. අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී මහජන නියෝජිතින් අදහස් පළ කළා. දැන් ඔයගොල්ලෝ දන්නවා අපි ජාත්‍යන්තර අපරාධකාරීන් බවට පත් වෙලා තියෙනවා ඊයේ පෙරේද වෙච්ච සමහර සිද්ධීන්නේ 2015ට ඉස්සෙල්ලා අපේ රට හොඳ පැත්තට හැරිලා තිබුණේ නැහැ යුද්ධය අවසන් කරා කියලා අපි සන්තෝෂුන් හැබැයි අපි මත්කුඩු ජාවාර්මේ කේන්ද්‍රස්ථානයක් බවට සහ මිනිස් ජාවාර්මේ කේන්ද්‍රස්ථානයක් බවට මේ පුංචි රට 2014 වෙනකොට පත් කරලා තිබුණා ඉතින් දැන් මම මේ ඇත්තටම කියන්න කනගාටුයි ඔය අපරාධකාරියොත් එක්ක බන්ධනාගාර නිලධාරීන් පොලිස් නිලධාරි අද ඩුබායි රටේ අත්අඩංගුවට පත් වෙලා තියෙනවා. එතකොට මේ බන්ධනාගාර නිලධාරීන් පොලිස් නිලධාරීන් ඉන්නේ රටේ නීතිය ක්‍රියාත්මක කරන්න. බන්ධනාගාර ආරක්ෂා කරන්න. අද ඒ තත්ත්වය වෙනස් වෙලා තියෙනවා. අපි දවසින් දවස ඉස්සරහට ආපු රට ආපහු නැවත පස්සට යන්න පටන් ගන්න තියෙනවා. ඉතින් මද්‍රව්‍ය අපේ රටට මහා විනාශයක්. මේ මද්‍රව්‍ය නිසා ඒකට සම්බන්ධ වෙන හැම කෙනෙකුටම නීතියේ රැහැනට වුන් හසු කරලා නීතියානුකූලව වුන්ට දඩුවම් පැමිණිය යුතුයි කියන එක අපි අපේ මතේ හැටියට අපි මතක් කරා. දැන් තමුනාසල විශාල ආන්දෝලනයක් යමෙති වෙනවා අර මදුස් කියන නේද පාතාල සහ කුඩු ව්‍යාපාරික අත්තරන් ගොඩ ගත්ත කේ අපි කියන්නේ එකයි පුළුවන් නම් මදුස්ව හරියට ප්‍රශ්න කරන්න මේ පාතාල ඇත්තක තියෙන සබඳතාවය කොහොමද මේ එයාපෝට් එකෙන් පෙන්නේ පළවෙනි ප්‍රශ්න අපි අහන්නේ එච්චරයි එයාපෝට් එකට ගිහිල්ලා ඇරළුවේ මොන മന്ത്രിවරයාද ඉතින්සර රකවර නැදුන්නේ කවුද මේ මුළු දේශපාලනයේ මත මුළු සමාජයක් විනාශ කරන මත්ද්‍රව්‍යයිතිකාරයන්ගේ ගොදුරු බවට පත් වී තිබෙනවා එනිසා මේ දේශපාලන පිරිහුණු තැනක් බවට පත් වී තිබෙනවා මේ දේශපාලන පිරිසිදු කරන්න ඕනේ නැද්ද මේ අතර ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය යටතේ පවතින සියලු ආයතනවල සභාපතිවරුන්ට සහ අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයන්ට පත්වීම් ලිපි පිරිනැමීම අමාත්‍ය දයාගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. අනතුරුව අමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන් මාධ්‍ය හමුවක් පැවැත්තුණා. අපේ ආණ්ඩුව ආවට පස්සේ කුඩු වගේ ඒවා අල්ලලා ඒවා එන එක පුළුවන් තරම් අඩු වෙලා තියෙනවා. නමුත් මේක 100%ක්ම ඉවර වෙලා නැහැ. අනිත් එක මේ කුඩු විකුණන්නේ මේ පොඩි පොඩි මිනිස්සු එහෙම නැත්නම් බොන මිනිස්සු අල්ලන එකට වඩා මේක මෙහෙවන ලොකු මිනිස්සු ටික අල්ලන්න ඕනේ. දැන් ওই දේශපාලනියෝ ගත්තොත් එහෙම මේගොල්ලෝ කුඩු ව්‍යාපාරී ඉදිලා ඉන්න කට්ටිය කියලා දැනගෙන එහෙම ඉඳලා තියෙනවනම් මේ මිනිසුන්ගේ දේශපාලන නීතියන්න වටින්නේ නැහැ. මේ මිනිසුන්ගත් අල්ලලා කුඩුවටම දාන්න ඕනේ කියන එක තමයි මම කියන්නේ. දෙවයින පුරා සිදු කෙරෙන සංවර්ධන වැඩසටහන් රැසක තොරතුරු සංවර්ධන පුවත් විශේෂාංකේ. අනුරාධපුර දිස්ත්‍රික්කයේ නිවාස 300ක් ඉදිකිරීමේ වැඩසටහනක් ඉපලෝගම නවදින්නෑව ප්‍රදේශයේදී ආරම්භ කෙරුණා. ඒ එක්සත් ජාතික පක්ෂ මිහින්තලේ ආසන සංවිධායක නීතිඥ සංජීව සෙනවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් නිවාස සංවර්ධන අමාත්‍යාංශයේ පොකුරු නිවාස යෝජනා ක්‍රමය යටතේ මෙය ක්‍රියාත්මක වන්නේ. මෙම නිවාස ඉදිකර දීම සම්බන්ධයෙන් ප්‍රදේශයේ ජනතාව රජයට සිය ප්‍රසාදය පළ කරනවා. ගෙයක් නැතුව ගොඩක් කල් දුක් විඳ අපි. ගෙයක් හම්බෙන එක ලොකුම දෙයක් අපිට. මේ රජය ආවට පස්සේ ගෙවල් වැඩසටහනේ අපිටත් ගියා කම්බුණා රජයට ගොඩාක් ස්තුති වෙනවා අපේ පුතාලා හැම ඔක්කොම එකට ඉන්නේ ඉතින් පොඩි දරුවෝ ලොකු වෙනකොට හැමදාම ඉන්නත් බෑනේ එකට ඉතින් අපිට ලොකු සතුටක් ඉතින් මේ ආදරයක් ඉතින් අපිට මේ හම්බ වෙනවම තමයි ප්‍රශංසා කරන්න ඕනේ ඉතින් රජයට මම ඒ ගැන දැනට මම මේ ඉන්නේ මෝඩ කරුලෙන් මැට්ටෙන් බැඳපු ගේයක අපේ රජයෙන් අලුතෙන් ගයක් හම්බ වෙනවා මේ වගේ මම හිතන්නේ පැවිදිතුනි කිසිම රජයකින් අපට සහාය ලැබුණේ නැහැ ප්‍රජා ජල අභිමානී ව්‍යාපෘති යටතේ නාවලපිටිය ප්‍රදේශයට ජල ව්‍යාපෘති දෙකක් ලබා දීමට කටයුතු කරන බව අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසනවා. අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රදේශීය නිරීක්ෂණ චාරිකාවක් සඳහාද අමාත්‍යවරයා එක් වුණා. නාවලපිටිය නගර සභාවේ සභාපති සසංක සම්පත් සංජීව මහතා ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියා. දිවයින පුරා ගම් 1000කට අවම වශයෙන්
වශයෙන් එක ගමක පවුල් 300 ඉඳලා 600 වෙනකම් පානීය ජලය ලබා දෙන ව්‍යාපෘති හඳුන්වා දෙන්නට දැන් කටයුතු කරගෙන යනවා. මේ ප්‍රදේශයේ ජල මූලාශ්‍ර දෙකක් ප්‍රයෝජනෙට ගනිමින් මේ ව්‍යාපෘති දෙකක් ලබා දෙන්නට අදහස් කරනවා. ව්‍යාපෘති දෙකෙන්ම අපි පවුල් 1000කට සරිලන පානීය ජලය ලබා දීමට හැකි වේවි කියලා බලාපොරොත්තු වෙනවා. සමන්තුරේ එරාවුර් පොතුවිල් යන මූලික රෝහල් සංවර්ධනය කිරීම ආරම්භ කෙරුණා. ඒ අමාත්‍ය රාජිත සේනාරත්න රාජ්‍ය අමාත්‍ය ෆයිසල් කාසිම් වෙන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන් මේ සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 1582ක් ශල්‍යාගාර දැඩි සත්කාර ඒකක ප්‍රාථමික සත්කාර ඒකක හදිසි ප්‍රතිකාර ඒකක හා වාට්ටු සංකීර්ණ වලින් සමන්විතවයි මෙම රෝහල් සංවර්ධනය කෙරෙන්නේ. හාලියල නගරේ නව මාළු වෙළඳසල් පද්ධතිය හා පොදු වැසිකිළිය ජනතා අයිතියට පත් කෙරුණා. ඒ හාලියල ප්‍රාදේශීය සභාවේ සභාපති නිමල් සේනානායක හා උපසභාපති උපාලි කාර්යවසම් වෙන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන් රුපියල් 130කට අධික මුදලක් මේ සඳහා වැය කර තිබෙනවා. ජනතා නියෝජිත නැතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මේ සමගින් ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත් වෙනවා. ඔබට සුබ රාත්‍රියක්. www.ipnnews.lk